आईबोवन ඔබ ස්වාධීන රූපවාහිනිය සවස් 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයත් සමගයි. පුවත් සිරස්තල ප්‍රථමයෙන්. ලයිරෝ හලින් පැන්න කොරෝනා රෝගියා ගෙදර යන්න කලින්ම පොලිස් දැලේ. බහර කැරැල්ලෙන් මියගිය 11න් 4කගේ සිරුරු රජයේ වියදමින් ආදාහනය කරන්න අධිකරණයෙන් නියෝග. දවස් 55කට පසු මාළු මාකට්ටුව සෞඛ්‍ය රකිමින්ම යලි විවෘතයි. පාස්කු ප්‍රහාරයෙන් විපතටපත් අයට නිසි සහන සැලසීම ගැන කාදිනල් හිමියන්ගෙන් අගමැතිට පැසසුම්. සෑම පවුලකටම උත්සව සමයේ රජයෙන් අඩු පොලියට ණයක්. ඇසට රූප නොදැකපු කාලේ කන පින වූ ගුවන් විදුලියට 95යි. කොරෝනාව ජර්මනියට දැඩි සීමා පනවයි. උතුරයි දකුණයි ගැටෙන්න තව සුළු මොහොතයි. වැලිසර ලයිරෝහලින් පැනගිය කොරෝනා රෝගියා මර්තාන ප්‍රදේශයේදී සොයාගැනුණා. මේ අතර අද දිනේදී කොරෝනා රෝගීන් 785 දෙනෙකු සුවය ලබා පිටව යාමත් සමග මෙරට සුවය ලැබූ සංඛ්‍යාව 25000 ඉක්මවා ගියා. කොරෝනා අවදානම අපේ රටින් තවමත් පහව ගිහින් නැහැ. තවමත් රෝගීන් හමු වෙනවා. මේ නිසා නිරතුරුවම අවධානෙන් අවබෝධයෙන් කටයුතු කිරීම බොහොම වැදගත්. අපි බලමු අද දවසෙත් අපේ රටෙන් වාර්තා වෙන කොරෝනා තොරතුරු. අද උදෑසන වන විට කොරෝනා ආසාදිතයන් 643 දෙනෙකු අලුතින් හඳුනාගැනුණා. ඔවුන් අතරින් 19 දෙනෙකු විදේශයන්හි සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයන් වන අතර තවත් පුද්ගලයන් දෙදෙනෙකු විදේශිකයන්. විකෘතියට භාජනය වීම හරහා අලුත් ප්‍රභේද බිහිවීමේ අවදානමක් විශේෂයෙන්ම වෛරස් රෝගවලදී තියෙනවා කියන එක තමයි විශේෂඥයන් විසින් පෙන්වලා දීලා තියෙන්නේ. මේ අලුත් ප්‍රභේදය ඊටාම ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙන්න පුළුවන් වෛරස් ප්‍රභේදයක්. ඒතර මේ එංගලන්තයේ රෝගේ ඊටාම දරුණු තැනකට එංගලන්තය විතරක් නෙමෙයි සමස්ත යුරෝපය පුරා ගමන් කළ හැකි කියලා දැනට අනතුරු හංගවලා තියෙනවා. අලුත් වෛරස් ප්‍රභේදයක් හෝ ප්‍රභේද කිහිපයක් බිහි වුණොත් එහෙම එක එන්නතක් හරහා මේක සාර්ථක කරගන්න තියෙන ඉඩකඩ තමයි අඩු වෙන්නේ. ඒ අනුව මෙරටින් වාර්තාවන COVID-19 වෛරසය ආසාදනය වූ සමස්ත සංඛ්‍යාව 34121ක්. 8312 දෙනෙකු තාමත් රෝහල්වල ප්‍රතිකාර ලැබමින් සිටිනවා. පුද්ගලයන් 25652 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටත්ව ගොස් තිබෙනවා. මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 157ක්. කොරෝනා බිය හේතුවෙන් ඇතැම් දෙමව්පියන් රෝගී වූ තම දරුවන් අසාධ්‍ය තත්ත්වයට පත්වන තෙක් රෝහල්ගත කිරීමට උත්සාහ දරන්නේ නැති බව රිච්වේ ආර්ය ළමා රෝහලේ අධ්‍යක්ෂවරයා පින්පත් වෙනවා. මම කාරුණිකව දෙමව්පියන්ගෙන් ඉල්ලා සිටිනවා තමන්ගේ දරුවන්ට අසනීප තත්ත්වයක් තියෙනවා නම් වහාම රෝහලට රැගෙන එන්න. රිච්වේ ආර්ය ළමා රෝහල තුල කිසිම්දු COVID-19 පොසිටිව් රෝගීන්ට ප්‍රතිකාර කරන්නේ නැහැ මේ රෝහලේ. අපි වෙනත් රෝහල් වලට යවනවා. මම දැන් රටේ මහ ජනතාවට රෝහල් වලට යාමට බිය යුතු නැහැ. දෛනිකව වාර්තා වන කොරෝනා ආසාදිතයන්ට ප්‍රතිකාර කිරීම සඳහා නව මධ්‍යස්ථාන පිහිටුවීමට තීරණය කර තිබෙනවා. අමාත්‍ය පවිත්‍ර වන්නේ ආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවකදී මෙම තීරණයට එළඹ තිබෙන්නේ. මෙතර සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ මාධ්‍ය හමුව සඳහා රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනන්දුපුලේ මහත්මිය සහභාගී වුණා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ තවමත් නිර්දේශ කරලා නැහැ එන්නතක් පිළිබඳව. අපිත් විමසිල්ලෙන් ඉන්නවා. අපේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ විද්වත් කණ්ඩායම උපදේශක කණ්ඩායම එක්ක සාකච්ඡා කරමින් අපි බලනවා රටේ ජනතාව ආරක්ෂා කරන්න පුළුවන් හොඳම එන්නත ලබා ගැනීමට පාරම්පරික වෙද මහත්තුන්ගේ හොඳ ඖෂධ තියෙනවා. මේ සියලු දේම මේව කොරෝනාවට හොඳද නැද්ද කියලා කියන තාම කලින් වැඩි පර්යේෂණ කරන්න නැතු. නිසා පර්යේෂණ කරලා ඒවා අපි සහතික කරගත්තන් පස්සේ අපිට කිසිම ගැටලුවක් නැහැ. බෑතර වැලිසර ලයිරෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටියේදී පැනකිය කොරෝනා රෝගියා මර්දාන ප්‍රදේශයේදී අද සුවා කැඩුණා. ඔහු ග්‍රෑන්ඩ් පාස් ප්‍රදේශී පදිංචි කරුවෙක්. මහර බන්ධනාගාර සිද්ධියෙන් මියගොස් දැනට පශ්චාත් මරණ පරීක්ෂණ සිදු කළ මෘතදේහ 4ක් රජයේ වියදමින් ආදාහනය කරන ලෙසට වත්තල මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළා. බෙමදේහයන් භූමදානය කිරීම සඳහා ඔවුන්ගේ ඥාතීන් වෙත බහර දෙන ලෙසට බන්ධනාකාර රැඳවුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥයන් අධිකරණින් ඉල්ලා සිටියා. නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනවිය ඊට විරෝධය පළ කළා. මා මුල් අවස්ථාවේදීම සඳහන් කර සිටියා මාන්නයට හේතුව ගිනිඅවි වලින් නිකුත් වෙච්ච ප්‍රහාරයන් කියලා. නමුත් ඒ මත අපිට අමතක කරන්න බැරි කාරණාවක් තමයි මේ මුත්‍රදේහ සියල්ලම COVID-19 ආසාදිත මුත්‍රදේහ. ඒ නිසා උපමාව ආදාහනය කළ යුතු බවට මා ගරු අධිකරණයට සැලකර සිටියා. ගරු අධිකරණය ගරු නීතිපතිතුමා වෙනුවෙන් කරන ලද ඒ සැලකිරීම පිළිගත්තා. ඒ අනුව අද දින ඉදිරිපත් කරන ලද මුත්‍රදේහ 4 සම්බන්ධයෙන් උපමාව ආදාහන කටයුතු කරන්න රජයට අවසර දුන්නා. පශ්චාත් මන්න පරීක්ෂණ වාර්තාව සකස් කරන ලද විශේෂඥ මණ්ඩලය පැහැදිලිවම දක්වා තිබුණා. ඔවුන් මේ සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන වලට අවශ්‍ය සියලුම සාම්පල් ලබාගෙන තිබෙනවා. එම නිසා මෙය නැවත ගොඩ ගැනීමේ අවශ්‍යතාවයක් නොමැති තත්වයක් තමයි ඔවුන් සඳහන් කරලා තිබුණේ. පසුගිය 29 හා 30 යන දෙදින තුල මහර බන්ධනාකාරයේ ඇති වූ කලහකාරී සිද්ධියෙන් බන්ධනාකාර පරිශ්‍රයට දැඩි හානි සිදු වුණා. සිද්ධියෙන් රැඳ වූ 11 දෙනෙකු මිය ගියා. එමෙන්ම 109 දෙනෙකු තුවාල ලැබුවා. බන්ධනාකාර කැරැල්ලට සම්බන්ධ රැඳ වූවන් කණ්ඩායමක් බෙවන විටත් හඳුනාගෙන තිබෙනවා. මුලින්ම මෙවැනි කැරැල්ලක් නිර්මාණය කරන්න බන්ධනාගාරය තුල රැඳවියන් හැටියට කටයුතු කරපු යම් පුද්ගලයෝ සම්බන්ධ වුණු බවට තොරතුරු ලැබී තිබෙනවා. එයින් කිහිප දෙනෙකුගේ තොරතුරු මේ වන විට සාක්ෂි මගින් අනාවරණය වී තිබෙනවා. ඉදිරියේදී ඔවුන් සම්බන්ධව අධිකරණයට වාර්තා කිරීමට නියමිතයි. දින 55කට පසුව පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණය අද අලුයම යලි විවෘත කෙරුණා. සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුව සීමිත තොග වෙළඳ කටයුතු සඳහා මෙම මත්ස්‍ය වෙළඳ සංකීර්ණය විවෘත කර තිබෙනවා. කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් පසුගිය කාලයේ මෙය తాවකාලිකව වසා තිබුණා. ව්‍යාපාරිකයින්ගෙන් 50%ක පමණ සහභාගීත්වයෙන් ගණදෙනු කිරීම සඳහායි මෙය විවෘත කර ඇත්තේ. ව්‍යාපාරිකයින් සහ මෙතන මාළු රැගෙන යන නායකයන් මාළු රැගෙන එන නායකයන් සිළු දිනාග විල්ලා ඉන්නේ. උපරම ඒ සෞඛ්‍ය ආරක්ෂිත අනුගමනය කරලා ඒ ආකාරය මෙතන පැමිණෙන්නේ කියලා මම සිළු දිනාම ඉල්ලා ඉන්නවා. අපි එන පාරිභෝගිකයන් කාර්මික ඉල්ලා සිටිනවා සිල්ල වෙළඳාමේ ගැලකී තොග වෙළඳාම විතරක් කිරීමට එන්න ගියා. ඉදිරියේදී අපි සියලු දෙනාටම පාසකම් සවස් කරනවා. බය නැතෙන්න පුළුවන් මාළු ගන්න පුළුවන් ඕනම අද ස්ථාන තත්ත්වය පොඩ්ඩක් සාමාන්‍යයෙන් නෝමල් තමයි පළවෙනි දවසනේ. මොකද ව්‍යාපාරිකයන්ගෙන් 50ක් විතර තමයි අද ව්‍යාපාර කටයුතු ලැබෙන්නේ. ඒට අනිද දින වෙනකොට ව්‍යාපාර කටයුතු බොහෝ දුරට වැඩි වෙයි කියලා බලාපොරොත්තු වෙනවා. රාජ්‍ය අමාත්‍ය කාංචන විජේසේකර මහතා මාළු වෙළඳ සංකීර්ණය නිරීක්ෂණය කළා. අද දවසේ අප දකිනවා ඉතාමත්ම සෞඛ්‍ය ක්‍රමවේද භාවිතා කරමින් ඒ වෙළඳ ප්‍රජාව සියලු දෙනාම නැවත සුපුරුදු පරිදි තමන්ගේ කටයුතු ආරම්භ කළා තියෙනවා. විශේෂයෙන්ම මත්ස්‍ය පරිභෝජනය තුලින් COVID-19 ආසාදිත විය නොහැකි කියන එක සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලෝක සෞඛ්‍ය සංවිධානය ඒ වගේම මේ පිළිබඳ විශේෂඥ දැනුම් තියෙන සියලු දෙනා මේ වෙනට සනාථ කළා තියෙනවා. මේ පරිශ්‍රයේ මේ වන විට ආණ්ඩුවේ මැදිහත් වීම තුල ලක්ෂ 900කට ආසන්න ප්‍රමාණයක් වැය කරලා අවුරුදු 10කට පස්සේ කරන පළවෙනි ප්‍රතිසංස්කරණ කටයුත්තත් මේ අතරතුර සිදු වෙනවා. බලාපොරොත්තු වෙනවා මුළු පරිශ්‍රයම තවත් සති 3ක් ඇතුළත මුළු ජනතාවම විවෘත කිරීමේ අවස්ථාව උදා කරගන්න. මේ අතර පෑලියගොඩ 9 මැනින් වෙළඳ සංකීර්ණයේ කටයුතුද දැන් ක්‍රියාත්මකයි. වෙළඳ සැල් 1192කින් සමන්විත මෙම වෙළඳ සංකීර්ණයට පළමු වරට එළවලු තොග රගත් ලොරි පැමිණ ඇත්තේ පෙරේදා සවස් කාලයේ සිටයි. මේ රට වහලා තිබුණොත් මුළු රටම විශාල අගාධයකට පත් වෙනවා. අපි සියලුම දෙනා එකතු වෙලා කොවිඩ් වසංගතය මර්ධනය කරන ගමන් මේ ජීවත් වීමේ ක්‍රියාවලියට දායක වෙන්න ඕනේ. යම් කිසි පිරිසක් විසින් මේක කඩාකප්පල් කරන්නත් යනවා. අපි කියනවා මේ රජයේ අපහසුතාවයට පත් කරන්න එපා කවුරුවත්. අපිට හොඳ දණක් හම්බෙලා දෙනවා හිටියට වැඩිය 100ක් හොඳ දණක්. ජනාධිපතිතුමාගේ වැඩේ හොඳටම හොඳයි. දැන් මෙතන අපිට අතනට වැඩිය හොඳ ඉඩකඩ තියෙනවා. පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් විපතටපත් වූ ජනතාවගේ ගැටලු निराකරණය කරමින් ඔවුන්ට සහන සැලසීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා ඇතුළු රජයට ප්‍රශංසා කරන බව අගරදුගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා. පාස්කු ප්‍රහාරයෙන් විපතටපත් වූ පවුල්වල ගැටලු निराකරණය කිරීම හා හානියට ලක් වූ දේවස්ථානවල ඉදිරි සංවර්ධන කටයුතු පිළිබඳ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සහභාගීත්වයෙන් අරලියකා මන්ත්‍රී පැවති සාකච්ඡාව අවසානයේදී මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් මේ බව සඳහන් කළා. අග්‍රාමාත්‍යතුමනි, මම ඔබතුමාටත් රජයටත් මගේ පෞද්ගලික ස්තුතිය සහ ප්‍රශංසා පුද කර සිටිනවා. මේ පාස්කු ප්‍රහාරය තුලින් පීඩාවට පත්වෙච්ච ජනතාවට සහන සලසලා ඒගොල්ලන්ගේ ප්‍රශ්න විසඳලා දෙන්න කරන මේ වැඩපිළිවෙලට අපිට දුන්නු සහයෝගය පිළිබඳව ඉතින් අපි බලාපොරොත්තු වෙනවා අනාගතයේදී එවැනි සිදුවීම් කොයිම විදියකටවත් සිදු නොවෙන්නට රට ආරක්ෂිත ස්ථානයක් කරගන්නට ඔබතුමාගේ රජය සහ අතිගරු ජනාධිපතිතුමාගේ මැදහත් වීම තුළ රටේ ආරක්ෂාව ශක්තිමත් කරගන්නට හැම දෙයක්ම සිදු වෙයි කියලා අපි කටුවාපිටිය ප්‍රදේශයේ විපතට පත්වුවන් වෙනුවෙන් ක්‍රියාත්මක නිවාස ව්‍යාපෘති කඩනමින් අවසන් කිරීමට කටයුතු කරන්නයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවට උපදෙස් දුන්නා. ප්‍රහාරයෙන් පීඩාවට පත් කොළඹ අවට කුලී නිවාසවල සිටින පවුල් 33ක් වෙනුවෙන් නිවාස සංවර්ධන අධිකාරියේ නිවාස සංකීර්ණයකින් නිවාස 33ක් වෙන්කර දෙන ලෙසද අග්‍රාමාත්‍යවරයා මෙහිදී නිලධාරීන් වෙත දැනුම් දුන්නා. විපතට පත්වුවන් සඳහා ශ්‍රී ජයවර්ධනපුර රෝහල මගින් ලබා දෙන වෛද්‍ය පහසුකම් පුළුල් කිරීමටද අගමැතිතුමා උපදෙස් දුන්නා. මුදල් අමාත්‍යාංශ ප්‍රතිපාදන යොමු කරමින් දැනට ඉදිකිරීම් නැවතී ඇති කටුවාපිටිය දහම් පාසල ඉදිකර අවසන් කරන ලෙසද අග්‍රාමාත්‍යතුමා සඳහන් කළා. ඒ සඳහා රුපියල් මිලියන 60කට අධික මුදලක් වැය කිරීමට නියමිතයි. කොච්චිකඩේ දේවස්ථානයේ කලින් සැලසුම් කළ පරිදි නාවික හමුදාව මගින් ඉදිකර අවසන් කිරීමට කටයුතු කරනවා. පසුගිය ආණ්ඩුව යටතේ කොච්චිකඩේ දේවස්ථානය නව සැලසුමකට අනුව ඉදිකර දෙන බව පැවසුවද එලෙස සිදු නොවූ බවයි මෙම සාකච්ඡාවේදී හෙළිවුණේ. උත්සව සමයේ සෑම පවුලකටම සහන පොලියට මූල්‍ය පාසුකම් සැලසීමට රජය තීරණය කර තිබෙනවා. ණය සම්පාදනය සිදු කෙරෙන්නේ කාණ්ඩ 3ක් යටතේ. මාසකට රුපියල් 50,000ට වැඩි වැටුප හෝ ආදායම් ලබන අයට රුපියල් 50,000ක ණයක් ලබා ගත හැකියි. රුපියල් 25,000ත් 50,000ත් අතර සීමාවේ මාසික වැටුප හෝ ආදායම් ලබන අයට රුපියල් 25,000ක ණය මුදලක් ලබා ගැනීමේ හැකියාව පවතිනවා. එමෙන්ම මාසික වැටුප හෝ ආදායම රුපියල් 25,000ට වඩා අඩු නම් ලබා ගත හැකි ණය මුදල රුපියල් 10,000ක් වනවා. ලංකා බැංකුව, මහජන බැංකුව, ජාතික ඉතිරි කිරීමේ බැංකුව, ප්‍රාදේශීය සංවර්ධන බැංකුව සහ සමෘද්ධි බැංකුව මගින් ණය ලබා ගැනීමේ පහසුව සලසා තිබෙනවා. පරිපූර්ක සහන මූල්‍ය පහසුකම් ලබා ගැනීමට කැමති රාජ්‍ය සහ පෞද්ගලික යන දෙංශයේ සේවකීන් සිය ප්‍රධානීන්ට ඒ බව දැනුම් දිය යුතුයි. ආයතන ප්‍රධානියා තම සේවකීන්ගේ සහතික කළ නාමලේඛනය සේවාස්ථානය අසල රාජ්‍ය බැංකුව වෙත ඉදිරිපත් කළ විට එම බැංකු ශාඛාව සේවකීන්ගේ ගිණුම්වලට නියමිත මුදල නොපමාව බැර කළ යුතුයි. ණය මුදල මාස 10ක් තුළ ගෙවා නිම කළ යුතු වෙනවා. අය කෙරෙන මාසික පොලිය 0.625ක්. ලබන වසරේ ජනවාරි සිට ඔක්තෝබර් 31 වනදා දක්වා කාලය තුළ සේවකයාගේ වැටුපෙන් ණය මුදල් අය කර ගැනීමට නියමිතයි. රජයේ විශ්‍රාමිකයින්ට සහ සමෘද්ධිලාභීන්ට ණය සම්පාදනයේ විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට සහ සමෘද්ධි බැංකුවට පැවරෙනවා. ත්‍රිරෝද පාසල් වෑන් රථ සහ බස් රථ හිමියන් මෙන්ම පෞද්ගලික බස් රථ සේවකීන් වැනි අයටද සිය බැංකු ගිණුම පවත්වාගෙන යන රාජ්‍ය බැංකුව වෙත ජාතික හැඳුනුම්පත ඉදිරිපත් කර සහන ණය මුදලට ඉල්ලුම් කළ හැකි. දෛනික රැකියාවන්හි නිරත වූවන්ටද මෙම පහසුකම සලසා දී තිබෙනවා. ලාභය හෝ පාඩුව මත පදරම්ව ඇතැම් රාජ්‍ය ආයතන වසා දැමීම තමන් අනුමත නොකරන බව අමාත්‍ය කෙහෙලි රඹුක්වැල්ල මහතා පවසනවා. මහා ඉතිහාසයක් ඇති එවැනි ආයතන කෙසේ හෝ පවත්වාගෙන යුතු බවයි ඒ මහතා පෙන්වා දුන්නේ. ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ 95 වන සංවත්සරයට අද එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. මෙරට පළමු ගුවන් විදුලි මධ්‍යස්ථානයේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව කේන්ද්‍ර කර ගනිමින් 1925 වසරේ දෙසැම්බර් 16 වනදා මෙරට පිහිටුවනු ලැබුවේ ගුවන් විදුලිය ලෝකයට හඳුන්වා දී ඉතා කෙටි කලක් තුලයි. එදා මෙදාතුර ගුවන් විදුලි යුග ගණනාවක් පිහිටුණා. වසර 95ක ඉතිහාසයේ සැමරීම වෙනුවෙන් අද ගුවන් විදුලි සංස්ථා පරිශ්‍රයේදී ආගමික වතාවත් පැවැත්වුණා. ඒ වෙනුවෙන් පැවැති විශේෂ උත්සවය ගුවන් විදුලි සංස්ථාවේ කුමාරතුංග මැදිරියේදී පැවැත්වුණා. ගුවන් විදුලි සේවකයන් මෙන්ම ඔවුන්ගේ දරුවන් ඇගීමද සිදු වුණා. තැපැල් දෙපාර්තමේන්තුව මගින් නිකුත් කළ සමරු මුද්‍රයේද අමාත්‍ය කිහිලි රඹුක්වැල්ල මහතා වෙත පිරිනැමුවා. ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම් ජගත් පී විජේවීර, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල් නාලක කළුවැව, ගුවන් විදුලි සංස්ථාවේ සභාපති විශාරද ජගත් වික්‍රමසිංහ යන මහත්වරුන් මෙන්ම ගුවන් විදුලි සංස්ථාවේ කාර්ය මණ්ඩලයේද ඊට එක්ව සිටියා. මුදල් වලටම නතු කරලා යම් ආයතන මේක ලාභ ලබන්නේ නිසා වහන්න ඕනේ, එහෙම නැත්නම් මේක යන්න ඕනේ කියන මතේ ඉන්න බෑ. ඊට එහා ගිය වටිනාකමක් තියෙන ආයතන සහ සංනිවේදන ක්‍රමවේදයන් අපි අඳුනාගත යුතුයි. අලුත් දෙයකට අපි අවතීර්ණ වෙනකොට සියලු දෙනාම සතුටු කරන්න බෑ. බහුතරයක් අපිට ඒ කාර්යයට එක්කාසු කරගෙන කාරු හරි අසතුටු වෙන කෙනෙක් ඉන්න නම් ඒ සම්බන්ධවත් අපේ අවධානය යොමු කරලා මේ ආයතන ඉදිරියට ගෙනියන්න අපි ඔක්කොම එක්කාසු වෙලා. ගෙනහිල්ල අපි සියලු දෙනාම මෙහි ප්‍රතිලාභයේ කොටස්කාරයන් මෙමු. ඊට පසු දමිළ ජනතාව නොමග යවනසේ ඇතැම් දමිළ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුව තුළ LTTE ත්‍රස්ත සංවිධානයට ප්‍රශංසාස්වරයෙන් කතා කිරීම වැළැක්වීමට ක්‍රියාමාර්ග ගන්නා බව අමාත්‍ය සරත් වීරසේකර මහතා පවසනවා. මල්වතු අස්කිරි මහ නාහිමිරුන් බැහැදකීමෙන් අනතුරුව මාතවෙත අදහස් දක්වමිනුයි එමාතා මේ බව කියා සිටියේ. आतिक जनापतिमा वाले हट पास बुद्धि शक्ति मत कलना जनता वट अद बीएन तोरो हिंदपुल त्रस्वाद अंतवाद हिसोसलवाना एक अनिवार्य दाखिल निशा दाखिल पार्लियामेंट वांतियोर जनता उसीगनसे सिंगल जाति के लिए द्वेष अतिवनसे प्रकाशक एक अभी विरुद्धवेनो जर्मनी वगैरह अटक हिटलर प्रशंसा मुख्य कथागान बे पार्लियामेंट नासी पक्ष प्रशंसा मुख्य कथागान बे एक तहनम एवगे एक एतवशम पार्लियामेंट अपित गेनवा එතකොට මේගොල්ලන්ට ඕන ඕන විදියට LTT එකට ප්‍රශංසාවෙන් කතා කරලා දෙමළ ජනතාව ඒ නොමගවන්ට තියෙන ප්‍රවණතාවය අපිට අඩු ගන්න පුළුවන්. උපරිමාධිකරණ සංකීර්ණයේ ඇති වූ ගින්න සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට අදාළව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ හමුවේ කෙසල්වත්ත පොලිසිය අද කරුණු වාර්තා කළා. කෙසල්වත්ත පොලිසිය නිලධාරීන් විසින් අද දහවල් වාර්තාවක් ඉදිරිපත් කරමින් පෙන්වා දුන්නේ සිද්ධිය සම්බන්ධ වැඩිදුර පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර දී ඇති බවයි. සිද්ධිය සම්බන්ධයෙන් දැනට සිදු කර තිබෙන මූලික පරීක්ෂණවල ප්‍රගතිය දැක්වෙන කරුණු සාරාංශයක්ද මෙම වාර්තාවකින් අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා. මෙම ගින්න ඇති වී තිබෙන්නේ උපරිමාධිකරණ සංකීර්ණයේ ශ්‍රේෂ්ඨාධිකරණය හා අභියාචනාධිකරණයේ පිහිටි ගොඩනැගිල්ලේ පහත මාලේ අබලි ද්‍රව්‍ය කබඩාවකයි. ඊයේ දිනේදීම විමර්ශන ආරම්භ කෙරුණු අතර එම විමර්ශන තවදුරටත් ක්‍රියාත්මකයි. ඒ සඳහා පොලිස් අධිකාරිවරයෙකුගේ මෙහෙයවීම යටතේ විශේෂ කණ්ඩායමක්ද පත් කර තිබෙනවා. උපරිම අධිකරණ සංකීර්ණයේ පවිත්‍රතා කටයුතුවල නිරත සේවකයන්ගෙන් හා ආරක්ෂක අංශ නිලධාරීන්ගෙන් ප්‍රකාශ සටහන් කරගනු ලැබුවා. ගින්නෙන් අධිකරණයේ ලේඛනාකාරයට හෝ නඩු ගොනුවකට හෝ එහි කිසිදු දේපලකට හානි සිදු වී නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා සඳහන් කළා. කෙසේ වෙතත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ පිළිබඳ පූර්ණ පරීක්ෂණයක් සිදු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියා. ඒත් සමගින් ස්වාධීන රූපවාහිනී ප්‍රවෘත්ති අදට අවසන් වෙනවා. දැන් අප සූදානම් හම්බන්තොට සූර්යවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ අවසන් මහා තරඟය වෙත යොමු වන්න. අයිබෝවන්.